සුබ සන්ධ්‍යාවක්. හයිටියන් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකිකයන් කිසිවෙකුටත් කොරෝනා නැහැ. මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළට. සජිත් ඇතුළු 20ක් එජාප ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය මගහරි. නායකත්වයේ වෙනසක් නැහැ. පක්ෂ නායකත්වයේ දැනට රනිල් වික්‍රමසිංහ ඒ තත්ත්වෙම ඉන්නවා. මහ බැංකුව පොලි අනුපාත අඩු කරයි. මව් පොළොවෙන් මත්කුඩු තුරන් කරනවා. අගමැතිගෙන් සහතිකයක්. වියදම් අඩු අභිමානවත් නිදහස් දින උළෙලක්. ඉන්දියාවේ උද්ඝෝෂණයකට වෙඩි තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට. ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතය පදනම් අංක 50කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළා. දේශ ආර්ථිකයේ යහපත් ප්‍රවණතාව සැලකිල්ලටගෙන මෙම තීරණයගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පවසන්නේ. මෙම වර්ෂයට අදාළ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව ප්‍රකාශ කළා. 2018 සහ 2019 වසරවල පොලි අනුපාත අගයට වඩා මෙම වසරේ ආරම්භයේදීම පොලි අනුපාතය අඩු කිරීමට මහ බැංකුව තීරණය කිරීම සුවිශේෂී වනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 6.5 නිත්‍ය ණය පහසුකම් අනුපාතය 7.5 දක්වාත් අඩු කිරීමටයි තීරණය කෙරුණේ. මෙමගින් බාණ්ඩ මිල ඉහළ යාමේ තත්ත්වය පාලනීය වීම හා වෙළඳ පොලේ ණය අනුපාතය පහළ යාම සිදුවනවා. වසර ආරම්භයේ පෙන්නුම් කරන මෙම යහපත් මූල්‍ය ප්‍රවණතාව 2020 වසර අවසාන වෙන විට 4%ක ආර්ථික වර්ධනය ඉක්මවා යාමට හේතු වනු ඇති බවයි මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ. To pass the benefit of reduced cost of funds to the economy. The board took into consideration several macro. මෙම මූල්‍යමය ප්‍රතිපත්ති තීරණ නිසා ශුද්ධ මූල්‍ය ආර්ථික කටයුතු වර්ධනය වෙනවා. උද්දමනයේ වෙනස් වීම සිදුවවත් එය කෙටි කාලීනයි. ඒ තුළින් දේශීය සැපයුම ක්‍රමිකම වර්ධනය වීමද සිදුවිය හැකියි. මේ වන විට උද්දමනය යම් මට්ටමකට පවත්වා ගැනීමට හැකියව තිබෙනවා. 2019 වසරේ ආර්ථික වර්ධනය 2.6% මට්ටමක් වනු ඇති බව අපි අපේක්ෂා කරනවා. නමුත් මේ වසරේ යහපත් වාතාවරණයක් පෙන්වනවා. ඒ නිසා 2020 වසරේ ආර්ථික වර්ධනය 4% ඉක්මවා යාම අපේක්ෂා කරනවා. මේ වසර සිදු වූ දේශපාලන ස්ථාවරත්වය හා ජනතා ආකල්ප යහපත් වීම ව්‍යාපාරික හා ආර්ථික විශ්වසනීයත්වය වැඩිවීමට හේතු වී තිබෙනවා. ඒ තුළින් අපේක්ෂිත ඉලක්ක අපට සපුරාගත හැකි. මූල්‍ය ප්‍රතිපත්තිය හා ලබා දුන් ණය සහන පැකේජයද මේ සඳහා හේතු වුණා. Declining interest rates will help sustain. පොලි අනුපාතයේ පහළ යාමෙන් ජනතාවට ඇතිවන වාසිදායක තත්වයන් පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය HD කරුණාරත්න මහතා අදහස් පළ කළා. පොලි අනුපාතය අඩු කිරීමට තීරණය කරලා තියෙනවා. මේ තීරණය කිරීම ඉතාම හොඳ කටයුත්තක් හැටියට තමයි අපි දකින්නේ. දිගු කාලයේදී වාණිජ බැංකුවලට පොලි අනුපාතය අඩු කිරීමට හේතුවක් වෙනවා. ඒ වගේම ආර්ථිකය තුළ අනිවාර්යයෙන්ම ආයෝජන වැඩි කිරීමේ උපනතියකට ගන්නට පුළුවන්. සාමාන්‍ය ජනතාවට මේ පොලි අනුපාතය මහ බැංකුව අඩු කිරීම ක්‍රම දෙකකට බලපාන්න පුළුවන්. කුඩා ව්‍යාපාරයක් පටන් ගැනීම සඳහා ණයක් ගැනීමේදී අනාගතයේදී පොලි අඩු වෙනවා. මේ පොලි අඩුවීම නිසා ඔවුන්ට ව්‍යාපාරය සාර්ථක කරගෙන යාමේ හැකියාව ලැබෙනවා. පාරිභෝජන අවශ්‍යතාවයක් සඳහා ණය ගත්තත් ඒ පාරිභෝජන අවශ්‍යතාවය සඳහා පොලිය ගෙවීමත් මේකේදී අඩු වෙනවා. මව්පොළවෙන් මත්කුඩු උවදුර නැති කිරීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දෙමව්පියන්ට මෙන්ම වැඩිමහල් සහෝදර සහෝදරියන්ටද තරුණ පරපුර මත් උවදුරෙන් බේරා ගැනීමේ වගකීමක් ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. බොරටු බෞද්ධ මන්දිරයේ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටි. මොරටුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය ගම්පොළ සුගුණ දජ ස්වාමින් වහන්සේ මෙන්ම ගිහි පැවිදි බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. මේ පහුගිය කාලය තුලදී විශාල වශයෙන් අපේ දරුවෝ නොයෙක් මත් කුඩුවලට මත් පිටිවලට බැහැ වෙන්න පටන් අරගත්ත බව අපිට දැන් පැහැදිලිවෙනවා. තරුණ පරපුර විනාශ වෙලා යනවා දකින්ට අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේකට අපි තදබල ලෙස පියවර ගැනීමට පොලිසියට දන්වලා තියෙනවා. දෙමව්පියන් තමන්ගේ දරුවන් පිළිබඳව මීට වඩා
විමසිල්ලෙන් සිටීමට කටයුතු කරන්න ඕන කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. ක්‍රියාකලාපයන් පිළිබඳව විමසිල්ලෙන් සිටීම වැඩිමල් සහෝදරයන්ගේ යුතුකමක් වශයෙන් අපි දකිනවා. මේක නැත්තම් අපි සමාජය ජාතියක් වශයෙන් උත් අපි පිරිනවයි කියන එක අපි මතක තබා ගත යුතු තියෙනවා. හෙරොයින් කිලෝග්‍රෑම් 192ක්, ගිනියාවි 10ක්, මැගසින් 10ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් 2 දෙනෙකු කාන්තාවන්. පැලිගොඩ විශේෂ විමර්ශනාංශයේ නිලධාරීන් අධිවේගී මාර්ගයේදී සැක කටයුතු වාහනයක් පරීක්ෂා කර හෙරොයින් කිලෝග්‍රෑම් 15ක් සමග සැකකරුවන් 2 දෙනෙකු අදුදැසන අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සෙසු හෙරොයින් තොගය සහ ආයුධ සුව කෙනුනේ. ඒ බණ්ඩාරගම පොලිස් වසමේ සංගවා තිබේදී ඒ ප්‍රමාණය හෙරොයින් කිලෝග්‍රෑම් 177ක්. බස්නාහිර උතුරු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණ යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කරන්නේ. කොරෝනා වෛරසෙන් සමස්තයක් ලෙස මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වූයේ පසුගිය 27 වෙනිදායි. මෙරටින් මෙතෙක්කම රෝගයේ වැළඳුණු පුද්ගලයන් වාර්තා වියත්තේ 1 අයෙකු පමණයි. අදාළ රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 17 දෙනෙකුද පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. කොරෝනා රෝගීන් වෙනුවෙන් දෙවිනපුර රෝහල් 12ක් සූදානම් කර ඇති අතර ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කර තිබෙනවා. චීනයේ සිට මෙරටට පැමිණෙන සිසුන් දින 14ක කාලයක් ඔවුන්ගේ නිවෙස්වලම සිටිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. එම කාලය තුළ උණ, කැස, සෙම් ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ ඇතිවන්නේ නම් සෞඛ්‍ය අංශ දැනුවත් කර ආසන්න රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද වෛද්‍යවරුන් දැනුම් දෙනවා. තවත් රෝගීන් කීප දෙනෙකුම මේ රෝගය සඳහා පරීක්ෂා කළා. ඒ පරීක්ෂා කරපු රෝගීන් සියලුම දෙනාම මේ රෝගය නැහැයි කියලා තහවුරු වෙලා තියෙනවා. තවත් රෝගීන් කීප දෙනෙකුගේ පරීක්ෂණ කරන්න තියෙනවා. මේ රෝග තත්ත්වය ලංකාවේ ඉතාමත්ම හොඳින් පාලනය වෙලා තියෙනවා. මේ වෛරසය අපේ සමාජය තුළ සංසරණය වෙන්නේ නැහැ කියන පණිවුඩය කියන්න පුළුවන්. දැන් රෝගීන් 30ක් පමණ මේ සැක කටයුතු කාරණය නිසා ඇතුළු වෙලා තියෙනවා. නමුත් එකම තැනැත්තියකගේ පමණයි චීනයේ සිට පැමිණි කාන්තාවකගේ මේ රෝගී තත්ත්වයේ තියෙන බව තහවුරු වෙලා තියෙන්නේ. ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් දැනට සිටිනවා. ඇය තවමත් රෝහලේ ඉන්නේ. අද පුවත්පතක බොහොම වැරදි ආරංචියක් ප්‍රචාරය වුණා. රෝහල් සුළු සේවකයන් මේ තත්ත්වය නිසා නිවාඩු දාලා ගිහලා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. රෝහලේ සුළු සේවකයන් සාමාන්‍ය ආකාරයෙන් ඉතාමත් හොඳින් වැඩ කරගෙන යනවා. වරායත් අපි සියලුම අපේ සෞඛ්‍ය කාර්යාලයට දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ සැකසිත රටවල් වලින් එනවන ඒ සියලු අයගෙම දත්ත ගන්න කියලා. බහජනතාවට හෝ දරුවන්ට මුඛ ආවරණ පළඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවනතෙක් නිර්දේශයක් නිකුත් කර නැහැ. චීනයේ අධි අවදානම් කලාපයක් වන වුහාන් නගරයේ සිට පැමිණෙන සිසුන් නිරෝධායනය කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටින්නේ. මේ අතරින් වැඩපිළිවෙල සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාකින් අප විමසා සිටියා. කොරෝනා වෛරසය ආසාදිතව තිබෙන ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් ආරංචි වී තිබෙන 33 දෙනෙක් ඉන්නවා. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි හොත් ඔවුන් සම්බන්ධ ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධව වැඩබලන ආරක්ෂක මාණ්ඩික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද හමුදා අධිපති පුතුන් ජනරල් ශරන්සිල්ලාගේ උපදෙස් පරිදි දේතලාවේ දැනට කාමර 32කින් යුත් වාට්ටු 2ක් සූදානම් කළා තියෙනවා. ඒ අනුව ඔවුන්ට සිදු පහසුකම් සහිතව නියවාසිකව දවස් 14ක් රැඳී සිටීමට පුළුවන්. ඒ නිසා ඔවුන් මේ සම්බන්ධව තිබවත් අභාගෙන ඒගොල්ලන්ට අවශ්‍යතාවය පරීක්ෂා කිරීම තමයි මූලිකම අවස්ථාව. පුද්ගලයන්ගේ උෂ්ණත්වය හඳුනාගත හැකි ස්කෑනර් යන්ත්‍ර ගුවන්තොටුපලේ සවි කර ඇති අතර මෙරටට පැමිණෙන සියලු මගින් සෞඛ්‍ය දත්ත පෝරම පිරවීම අනිවාර්ය කර තිබෙනවා. නිතර සබන් යොදා අත්සේදීම සජීවී හෝ මල සතුන් ඇල්ලීමෙන් වැළකීම, කිවිසුම් යන විට හෝ කහින විට භාවිතයට ගෙන ඉවත් කළ හැකි ටිෂු හෝ බැලමිට භාවිත කිරීම ඇතුළු උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව වෙනුවෙන් නිකුත් කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අදත් අදහස් පළ කළා. රජයක් වශයෙන් ගන්න සියලු පියවර අරගෙන තියෙනවා ප්‍රතිරවීම වැළැක්වීම සඳහා. එක ලෙඩෙක් විතරයි හම්බුලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි කලබල විය යුතු නැහැ කියන එකයි අපේ උපදෙස. දැයි පිළිසිදුවට කටයුතු කිරීම වැදගත් වෙනවා. ගුවන් බලපත්‍රවල 50% අඩු කරලා තිබෙනවා. චීනයේ බලධාරීන් යම් පළාත් ඉතාම නරක
පැතිරියාමකට පත්වේ හැකි නිසා සීමා කරලා තිබෙනවා. ඒ සීමා කිරීමේ තත්ත්වය වෙනස් කර ගනිමින් එයා ගෙන්වා ගැනීමට හැකි හා පහසුකම් ලබා දීමට රජය මැදිහත් වීමෙන් කටයුතු කරනවා. විපක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය අපි රජයට 100%ක් සහයෝගය දෙන්න සූදානම් මේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය මැඩ පැවැත්වීම සඳහාත් විශේෂයෙන්ම මේ මුහුණු ආවරණ අධික මුදලට විකුණනවා කියලා දැනගන්න ලැබෙනවා. අපි රජයට ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව මිල පාලනයක් එක් කිරීම පිළිබඳව. ලෝකයේම උණුසුම් කළ ලෝකයේම කතාබහට ලක් වූ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වන්නේ චීනයේ වුහාන් නගරයේ. චීනයේ වැඩිම ජනසංඛ්‍යාවක් ජීවත් වන නගර අතරින් හත්වන ස්ථානයේ වුහාන් නගරය පසුවන්නේ. ඒ අනුව වුහාන් නගරයේ ජීවත් වන ජනසංඛ්‍යාව මිලියන 11ක්. ඒ කෙසේ වෙතත් මේ වන විට කොරෝනා වෛරසය නිසා චීනයේ වුහාන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමා අදට දින 8ක පමණ කාලයක් ගත වනවා. වුහාන් නගරය තුළ මේ වන විට ශ්‍රී ලංකිකයින් 33 දෙනෙකු රැඳී සිටින බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ. වුහාන් නගරයෙන් පැතිරීම ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වන විට චීනයේ සියලුම ප්‍රාන්තවලට පැතිර ගොස් අවසන්. මේ අතර ජපානය, තායිලන්තය, කාම්බෝජියාව, මැලේසියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් 20ක කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් වාර්තා වී තිබෙනවා. මෙම සංඛ්‍යා ලේඛනවලට අද දිනේදී අලුතින් එක් වූ රටවල් දෙක ලෙස ඉන්දියාව සහ පිලිපීනය හඳුන්වන්නට පුළුවන්. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වුණද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 20 දෙනෙකු ඊට එක්ව සිටියේ නැහැ. නව සඳහනේ නායකත්වයේ මෙන්ම අගමැති අපේක්ෂකත්වයේද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එහිදී තීරණය කෙරුණා. එහෙත් පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණේ. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී 59 දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 37 දෙනෙක් අද රැස්වීමට එක්ව සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 20 දෙනෙකු ඊට එක්ව සිටියේ නැහැ. පක්ෂ නායකත්වයේ වෙනස් විය යුතු බවට දරුණු ගැටුමක් පවතින තත්ත්වයක් තුළයි අද කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමින් වැඩි බහුතරය නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට බහර දිය යුතු බවට තීරණය කළ බවටද පසුගිය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකින් අනතුරුව අදහස් පළබුණා. එහෙත් අද පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත් නායකත්වයේ කිසිදු වෙනසක් සිදු වූයේ නැහැ. සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න ඒකමතිකව තීරණය වුණා. ඉතින් ලබන බ්‍රහස්පතින්දා ආයි කෘත්‍යාධාරී මණ්ඩලය රැස් වෙනවා. ඒ අවස්ථාවේදී මේ තීරණය ස්ථිර කරන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂ නායකත්වයේ දැනට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ තත්ත්වෙම ඉන්නවා. මේ 59 දෙනාගෙන් 37 දෙනෙක් අද පැමිණලා සිටියා. ඒ වගේම 6 දෙනෙක් එන්නේ නැහැ කියලා දැනට දවස් 5කට ඉස්සෙල්ලා දැනුම් දීලා තිබුණා. ඒ අනුව අද 16 දෙනෙක් පැමිණලා සිටියේ නැහැ. අද කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැත්වුණා ඝනපූර්ණයක් තිබුණ නිසා. විශේෂයෙන්ම අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවට ගැනුනේ පසුගිය දවසක තිබුණ කණ්ඩායම් රැස්වීමේදී අජිත් පෙරමැතිතුමාගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළ ආකාරය පිළිබඳව අපේ පක්ෂයේ විනය කඩකරමින් කටයුතු කිරීම සහ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගොඩක් මන්ත්‍රීවරු කෘත්‍යාධිකාරී සභිකයන් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකවරයාට දැනුම් දීලා තිබුණා. ඒ වගේම ඒ හේතු මත තමයි මේ තීරණය ගත්තේ. වර්ජනයක් කියලා දන්නේ නැහැ. 57ක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නවා. 37ක් ඇවිදිලා තිබ්බා. 20ක් ඇවිල්ලා නැහැ. 20න් 6ක් විවිධ රට ගියා කියලා විවිධ හේතු නිසා දැනුම් දීලා තිනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිල සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිදු කර ඇති පදනම් විරහිත ප්‍රකාශය පිළිබඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී. දෙසැම්බර් මාසයේදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් වැඩි වී ඇති අතර ලංකා ඩීසල් මිලද රුපියල් 12කින් වැඩි වුණා. සුපර් ඩීසල් මිලද එම මාසයේදී රුපියල් 5කින් වැඩි වූ බවයි බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ. ජනවාරි මාසයේදී ලෝක වෙළඳපලේ ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් අඩුවද මේ වන විට බොරතෙල් බැරලයක වටිනාකම ඇමරිකා ඩොලර් 62 ඉක්මවනවා. විපක්ෂ නායකවරයා පවසන පරිදි බොරතෙල් බැරලයක මිල ඩොලර් 57.9ක් නොවන බවයි එ මහතා ප්‍රකාශ කළේ. මෙහෙම රටක් විනාශ කරලා ඉවරලා
විපක්ෂ නායකතුමා කියනවා ලෝක තෙල් මිල පහත බැසීමේ වාසිය ආණ්ඩුව ජනතාවට ලබා දෙන්නේ නැහැ. තාමත් එතුමට මේ කවුරු හරි ලද බොළඳ වැරදි තුන්ඩු ලියලා දෙනවා. දැනට ඛනිජ තෙල් සංස්ථාවට මිල සූත්‍රයට අනුව ගලපපු නැති නිසා ඇතිවලා තියෙන අලාභයේ පමණ රුපියල් බිලියන 12යි. මේක දරාගන්නෙත් මේ රටේ ජනතාවම තමයි. වර්ෂ 4.5 සම්පූර්ණයෙන් බිමට ඇදලා දාපුවාම දවස් 100කින් මේක අනිත් පැත්තට හරවන්න බෑ. මිල තවදුරටත් අඩු වුණොත් මේ අලාභ ආවරණය වීමෙන් පසු අවශ්‍යම ඛනිජ තෙල් මිල අඩු වෙනවා. මේ අතර පසුගිය රජය විසින් නොගෙවන ලද ගෙවීම් සිදු කිරීම සඳහා රුපියල් බිලියන 130ක පරිපූර්ණ කැස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අතුරු සම්මත ගිණුමෙන් පාර්ලිමේන්තුව වෙන් කර තිබෙන මුදල හැර වෙන සතයක්වත් වැඩිපුර දැරීමට නීත්‍යානුකූල අයිතියක් භාණ්ඩාගාරයට කොන්ත්‍රාත්කරුවන්ට හා සැපියුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් රුපියල් බිලියන 130ක් ගෙවලා නැහැ. මෙය මං හිතන්නේ ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවකට මූණ දෙන්න සිද්ධ නොවුන තත්ත්වයක්. පසුගිය රජය කරපු සියලු පාප කර්මවල උරුමය ඊට පසු වෙන රජයට පැවරෙනවා. එතෙන්දී අපි මේ සඳහා ලබන පාර්ලිමේන්තු සතියේදී අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සංඛ්‍යා දත්තහ සත්‍ය ඇතුළත් කරුණු පිළිබඳ ප්‍රකාශනයක් කරලා මේ මුදල් ටික ගෙවීම සඳහා අතිරේක අරමුදල් ඉල්ලා සිටින පරිපූර්ණ කැස්තමේන්තුව ඉදිරිපත් කරන්නට සිද්ධ වෙලා තියෙන බව මම සඳහන් කරන්නට කැමැති. 72 නිදහස් දින සැමරුම වෙනත් වසරවලට සාපේක්ෂව අඩු වියදමකින් අභිමානවත්ව පැවැත්වීමට කටයුතු කරන බව රජයේ නියෝජිතයන් පවසනවා. ජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිදි ඒ සඳහා නිදහස් චතුරස්‍ර පරිශ්‍රය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා. නිදහස් උත්සවය 2007න් පස්සේ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් තමා ජනතාවට සිදුවන හිරිහැර අඩු කිරීම. ඒ වගේම මෙවර නිදහස් උත්සවය චාම් ගාම්භීරතාපූර්වකව පවත්වනවා. අනිකුත් අවුරුදුවලට වඩා අඩු වියදමකින් මෙවර නිදහස් උත්සවයේ පැවැත්වීම තවත් එක සුවිශේෂ ලක්ෂණයක්. මෙවර නිදහස් සමරු උළෙල පවත්වන්නේ විශේෂ තේමාවක් මුල් කරගෙන සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් කියන ඒ වගේම මහමාන්‍ය DSN නායක ගුණසමරුව සිරිත්පාදේ නිදහස් චතුරස්‍රයේ සංවිධානය කළා තියෙනවා. පෙබරවාරි 4 වෙනිදාට සියලුම කොට්ටාස ආවරණය වන පරිදි නිදහස් දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන්න ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. එතුමාගේ මේ වසරේ පැවැත්වෙන උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය සහ ගායනා කිරීමට කොච්චර කාලරාමු දෙකක්ද තියෙන්නේ එකක්ද තියෙන්නේ? ළමයි ජාතික ගීය ගායනා කරනකොට සිංහල භාෂාවෙන් තමයි ජාතික ගීය ගායනා කරන්නේ. එකයි 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 කරන්නේ. මේවර එකයි තියෙන්නේ එක ජාතික ගීය ජාතික දජෝසන අවස්ථාවේ ගායනා කරනවා. අවසානයේදී අනුවාදනයක් කරනවා වැඩසටහන අවසන් කිරීම සඳහා. යුද හමුදා බටපිරිස් 3376ක්, නාවික හමුදාවේ බටපිරිස් 799ක්, ගුවන් හමුදාවේ බටපිරිස් 847ක්, පොලිසිය 596ක්, විශේෂ කාර්ය බලකායේ 327ක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 385ක්, ශිෂ්‍ය බට බලකායේ 252ක් සහ සංස්කෘතික කණ්ඩායම් වශයෙන් 475ක් සහ මූලික වශයෙන් 7267 දෙනෙක් මේ සම්බන්ධව සහභාගී වෙනවා. ත්‍රිවිධ හමුදාවට ආවේණික සියලුම අවි සමග යන වාහන සහභාගී වන වාහන 72ක්. ආයතන කිහිපයක නව සභාපතිවරුන් අද සිය රාජකාරී ආරම්භ කළා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්ව සිටින්නේ මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතායි. ඒ මහතා වැඩබහර ගැනීම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටියා. පාරිභෝගික අධිකාරිය සමග එක්ව ජනතාවට ඉහළ ප්‍රමිතින් යුක්ත භාණ්ඩ ලබා දීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පියවර ගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. මෙ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රෝහණ දේව පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අද වැඩබහර ගත්තා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු මහසංගරත්නය මෙහිදී ආශිර්වාද පළ කළා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඇත්තම කියනෝ නම් ගුවන් විදුලි සංස්ථාව හැම රජයක්ම තමන්ගේ අවශ්‍යතාවයට පරිහරණය කළාට මේ සේවකයෝ දිහා ධනාත්මක අවබෝධයකින් බලන නැහැ කියන එක තමයි රජ සේවකයෙක් හැටියට උනත් මට කියන්නට තියෙන්නේ. ඒ මිනිසුන්ට
ගොඩක් බලාපොරොත්තු කඩවීම් තියෙනවා. එමෙසු යන්න යන ගමන ගොඩාක් ඈතයි. නමුත් ඒ ගමනට ඇදගෙන යන්නවත් තල්ලු කරගෙන යන්නවටත් ඒගොල්ලන්ට හැකියාවක් තිබිලත් නැහැ. ඒ වගේ වටිනා සම්පතක් පිළිබඳව රජය දීලා තියෙන අවබෝධය දවදානෙ ඉතාමත් අඩුයි. නමුත් ලේකම්වරයා හැටියට මම දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා ඔබතුමාට මේ කාල සීමාව තුළ. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ හිටපු නායක මොහමඩ් සහරාන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන සැකකරුවෙකු ලබන 6 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගයේ නිකුත් කළේ අබුසාලි අබුබකර් නැමැති සැකකරු රහස් පොලිසිය මගින් අත්අඩංගුවට තිබුණා. සැකකරු ත්‍රස්ත ක්‍රියාවලට ආධාර උපකාර කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වූ බවයි රහස් පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේ. සයිබර් ප්‍රහාරයක් මගින් ප්‍රසිද්ධ බැංකුවකින් ඇමරිකා ඩොලර් මිලියන 2104ක් පරිගණක දත්ත මගින් සොරකම් කළ බව කියන සිද්ධියට අදාළව නීතිපතිවරයාට සීකඳවීමක් යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ඇතුළු මෙහි සැකකරුවන් අධිකරණයේ හමුවේ අද පෙනී සිටියා. මුදල් බැර වූ ගිනුම් හිමි ජනක නම්මුණිගේ යන අයට රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙසද නියෝග කෙරුණා. අකුරස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් යන අය අභියෝජන අධිකරණයේ අභියෝජන අපිත්සමක් ගොනු කළා. කොළඹ මහාධිකරණය ඔහුට ලබා දුන් වසර 15ක සිරදඬුවමට එරෙහිවයි. තමා යටතේ සේවය කළ අඹුසම යූලකගේ දැරිය දූෂණය කිරීමේ වරදට ඔහුට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ පසුගිය නම් වන්දායි. පුරන්කුඹුරු වසවිසෙන් තොරව අස්වද්දන වගා සෞභාග්‍යා ජාතික ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා. සිව්හෙලේ අස්වැද්දුම් මංගල්‍ය ලෙස නම් කර තිබූ උත්සවය පැවැත්වුණේ කෑගල්ල දීවෙල වෙල්ලායේදී. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන්. ඊට සමගාමීව දිවයින පුරා පුරන්කුඹුරු අස්වැද්දීමේ කටයුතුද ආරම්භ කෙරුණා. සශ්‍රීකවත් දේශයක් ගොඩනැගීමේ වැඩපිළිවෙලේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස පුරන්කුඹුරු අස්වැද්දීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාද මැදේ පුරන්කුඹුරු අස්වැද්දීමේ කටයුතු චාරිත්‍රානුකූලව ආරම්භ කෙරුණා. වසර 15ක් පුරා පුරන්ව තිබූ කෑගල්ල දීවෙල වෙල්යාය අස්වැද්දීමෙනුයි මෙම ජාතික ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මේ සඳහා මැදිහත්ව කටයුතු කළා. පුරන්කුඹුරු අස්වැද්දීමේ උරුමය නූතන පරම්පරාවට පවරා දීම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. ඉන් අනතුරුවයි සියලු දෙනා එක්ව කුඹුරු අස්වැද්දීමේ කටයුතු සඳහා එක් වුණේ. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සිරිදිති මදිතේජෝ ජය සිද්ධි මහිද්ධි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ. ඈත අතීතයේ සිට පලිබෝධ නාශකයක් ලෙස භාවිත කෙරෙන මීශාකය මෙම කුඹුරියායේ වගා කිරීමේ කටයුතු අමාත්‍යවරයා අතින් ආරම්භ කෙරුණා. මෙම ජාතික ව්‍යාපෘතියට සමගාමීව දිවයින පුරා පුරන්කුඹුරු අස්වැද්දීමද අද ආරම්භ කෙරුණා. වගා සෞභාග්‍යා ජාතික උත්සවයේ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි. එත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk